අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වර්තාකරණය අංක 1 හරි දෙය හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මොල්ලා ප්‍රථමයෙන් පුවත් සිරස්තල මුහුණ සරුංගලයට දාලා උඩ අරින්න බැරි අමුතු නීතියක් ත්‍රස්ත මර්ධන පනතට ගෙනෙයිද අද ටෙලිවැකියෙන් දහස් ගණනින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකින් ජිනීවා නුවරට රැස් වෙයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මර්ධනයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවින්ද්‍ර සිල්වාට අස්ගිරි මහා විහාරයෙන් ගෞරව නාමයක් ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකාව අතර තවත් සාකච්ඡාවක් එළඹෙන බදාදා පැවැත්වීමට නියමිතයි. රට තුල පවතින ආර්ථික අර්බුදයන්ට විසඳුම් සෙවීම වෙනුවෙන් පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා පසුගිය සතියේ ආරම්භ වුණා. එෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකුවේ අධිපති සමග සාකච්ඡා පැවැත්වූ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන සහ IMF නියෝජිතයින් අතරද සාකච්ඡා පැවැත්වුණා. අගමැති සමග පැවති අදාළ සාකච්ඡාවලදී අඩු ආදායම් ලාභී ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු අවම කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කිරීමද සිදුව තිබෙනවා. මෙහිදී IMF සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රුවර් ප්‍රකාශ කර ඇත්තේ රජය විපක්ෂය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු වාර්තා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරු අතර තවත් සාකච්ඡාවට කීපයක් ලබන 31වනදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ මොහොතේ චීනය අනුගමනය කරන ප්‍රතිපත්තියට සිය අප්‍රසාදය පළ කරන බව ඉන්දියාව පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය සහයෝගය මිස අනවශ්‍ය පීඩනයක් නොවන බවයි. චීන තානාපතිවරයා විසින් පසුගියදා පළ කළ අදහස් සම්බන්ධයෙන් සිය අවධානය යොමු වී ඇති බව ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. චීන තානාපතිවරයා සිදු කළ ප්‍රකාශයන් උපුටා දක්වමින් ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ මූලික රාජතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීම පෞද්ගලික ලක්ෂණයක් හෝ සාමාන්‍ය ජාතික ආකල්පයක් පිළිඹිබු කරන්නක් විය හැකි බවයි. චීන තානාපතිවරයාගේ ප්‍රකාශ සහ හැසිරීම ඔහුගේ රට හැසිරෙන ආකාරය අනුව සකස් වී ඇති බවත් ඉන්දියාව ඊට වඩා බෙහෙවින් වෙනස් බවත් සිහිපත් කරන බවයි ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ. විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් බව කියන චීන යුවන් වැන් 5 නෞකාවේ සංචාරය සඳහා චීන තානාපතිවරයා විසින් භූ දේශපාලනික සන්දර්භයක් ආරෝපණය කිරීම විසින් එම සංචාරයේ අරමුණ පැහැදිලි වන බවද ඔවුන් පවසනවා. විනිවිද නොපෙනෙන සුළු බව සහ ණය පදනම් කරගත් න්‍යායපත්‍ර මේ වන විට විශේෂයෙන්ම කුඩා රටවලට විශාල අභියෝගයක් එල්ල කර ඇති බවත් ඉන්දියාවේ මතයයි. මෑතකාලීනව සිදුවන එම වර්ධනයන් අනතුරු හැඟවීමක් බවද මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය මේ මොහොතේ සහයෝගය මිස අනවශ්‍ය පීඩන හෝ තවත් රටක න්‍යායපත්‍රයන් ඉටු කරන අනවශ්‍ය මතභේද නොවන බවත් ඉන්දියා මහකොමසාරිස් කාර්යාල ට්විටර් පණිවිඩයේ සඳහන්. ශ්‍රී ලංකාව මේ වන විට වැඩි වශයෙන්ම ණය ලබාගෙන ඇති චීනයෙන් ණය ප්‍රතිහුගත කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට මේ වන විටත් චීනය දක්වා ඇත්තේ මන්දගාමී ප්‍රතිචාරයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට නම් චීනයේ ණය ප්‍රතිහුගත කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෙනවා. එවන් පසුබිමක ණය ප්‍රතිහුගත කිරීමට නොහැකි බවටත් ඇතැම් ශ්‍රී ලංකාවේ වත්කම් පවරා ගැනීමට චීනය අවධානය යොමු කර ඇති බවටත් පසුගිය දිනවල දිගින් දිගටම මාධ්‍ය විසින් තොරතුරු වාර්තා කළා. නෙළුම් කුළුණ මත්තල ගුවන්තොටුපළ නොරොච්චෝලේ බලාගාරය ප්‍රධාන වශයෙන්ම චීනය විසින් ආධාර කරනු ලැබූ ව්‍යාපෘතීන්. එම ව්‍යාපෘති ඇතුළු ඇතැම් ව්‍යාපෘතීන් පවරා ගනිමින් ණය හිලව් කර ගැනීමක් සඳහා චීනය සූදානම් වන බවටයි විවිධ මාධ්‍ය තොරතුරු වාර්තා කරමින් නැත්තේ. චීනයේද මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ නිකුත් කර තිබුණා. එවන් පසුබිමක් තුලයි චීනයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් මෙලෙස නිකුත් කර ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂින් හොන් මල්ලතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා. මල්ලතු මහා විහාරයට පැමිණි චීන තානාපතිවරයා ඇතුළු පිරිස මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බටු ආවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගනිමින් සාකච්ඡාවක නිරත වුණා. නායකයන් මෙසර ඉන්න ප්‍රධානතම හේතුව තමයි චීන බුද්ධඝම් මේ විකන නායකයන් සල්ලි දීලා තිනවා. ඒක ලංකාවට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒක ඒ පිළිබඳව නායකයන් තුමින් අදහස් ගන්න
කැමැත්තකින් අපේ ලංකාවේ ඉන්න බෞද්ධ දුප්පත් අයට දෙන්නත් බලාපොරොත්තු වෙනවා මේ මුදල්. එමෙන්ම අස්කිරි මහා විහාරයේදී අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරත්න හිමියන් පැහැදුටු චීන තානාපතිවරයා ඇතුළු පිරිස ශ්‍රී ලංකාව සහ චීන අතර පවතින සම්බන්ධතා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා. තාවකාලික ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදවා ගැනීම සඳහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවයි චීන තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. මෙම ආර්ථික අර්බුදයේ එක් රැයකින් නිමා නොවුනත් කෙටි සාධාරණ කාලයක් තුළදී ශ්‍රී ලංකාවට ඉන් මිදීමට හැකියාව පවතින බවද චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ලංකාවේ අපේ සාමාන්‍ය ජනතාවට නායකන තියෙන්නේ තාවකාලික ගැටලු රාශියක්. ඉතින් තානාපති නායකන් බලාපොරොත්තු වෙන ඉක්මන් දේවල් විසඳ හැකියි. නායකන් ඉස්සරහට චීනෙන් ලොකු ආධාර මුදලක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නායකන් ඔයක ලෑස්ති කරලා මේගොල්ලන් කියන්න කියනවා නායකන්. ඊපස්සේ ඒ වගේ උත්සව අවස්ථාවක් තියෙනකොට තානාපති තානාපතිමාව ගෙනගන්න සහභාගී කරවා ගන්න කියලා පිළිමක් කරනවා නායකන්. යුරෝපයේ වසන ශ්‍රී ලාංකිකයින් දහස් කරනක් ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වුණා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මර්ධනයට හා හදිසි නීතියට එරෙහිවයි. යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට රැස් වුණා. ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානය වෙත ඔවුන් පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් ඇති මර්ධනය වහා නතර කරන ලෙසටත් හදිසි නීතිය හකුලා ගන්නා ලෙසට බල කරමින් ඊට මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වන ලෙසටත් බල කරමින් ශ්‍රී ලාංකිකයින් මෙම විරෝධතාවය පවත්වා තිබුණා. එරට වේලාවෙන් උදෑසන 11ට පමණ ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාරය පැය 3ක පමණ කාලයක් පැවති බවයි ජිනීවා නුවර සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඉතාලියේ සෑම නගරයකින්ම එක් බස් රථයක් බැගින් සූදානම් කරමින් ශ්‍රී ලාංකිකයින් මෙම ජිනීවා විරෝධතා ව්‍යාපාරයට එක්ව තිබෙනවා. අසුවට 89 තරුණයන් වමුමේ මරලා පුච්චලා නැති නාස්ති කරලා ඒ තරුණනේ සිහින කරලා විනාශ කරලා දැම්මා. රනිල් රාජපක්ෂට මේ 2022 මේ තරුණයන් පැය 72කට නෙමේ දවස් 90කට හරි ඉර කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න මෙදාපාර මරලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. උඹලව පන්නලා තමයි මේ ජනතාව ජයග්‍රහණය භුක්ති විඳින්නේ කියන එක මතක තියාගන්න. ඒ අවනඩුව අරගෙන තමයි අද අපි UN එකට ඇවිල්ලා තියෙන්නේ. මේක ජයග්‍රහණය මිසක් මරණයෙන් කෙරවල නොවන සටනක් කියලා අපි රනිල්ලට රාජපක්ෂලට මතක් කරනවා. මෙවන විට සියලු වර්තා බෙද තමමින් සියලු රේටින් බොර කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ඊයේ ගාලුමෝදර අහසේ අමුතු සරුංගල් වර්ගයක් දක්නට ලැබුණා. වෙනදා ගාලුමෝදර අහසේ සරුංගල් වලට වඩා මේ සරුංගල් වෙනස්. වෙනස් කිව්වට නූල, සවු කඩදාසි සහ හුලං වලින් තමයි ඉතින් ඉහළ අහසට ගියේ. නමුත් මේ සරුංගල් වල විරෝධතා වැකිලියලා තිබුණා. මේ සරුංගල් වල දේශපාලනඥින්ගේ මුහුණවල් අලවලා තිබ්බා. මේක සරුංගල් විරෝධතාවයක්. අරගලකරුවන්ව මර්ධනය කිරීමට එරෙහිව තමයි මේ සරුංගල් ඉහළ අහසට ගියේ. මෙතනදි මෙන්න මෙහෙම වැඩකුත් සිදු වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මුහුණ සහිත සරුංගලයකට තරුපටි පොලිස් නිලධාරියෙකු විරෝධය පළ කළා. මෙහෙම ජනාධිපති මුහුණ තියෙන සරුංගල් උඩයවන්න බැහැ කියලා මාර උම්බෑ ගෑවිල්ලක්. ජනාධිපති රනිල්ව එහෙම උඩ ඇරියම නූල කඩලා ගිහින් එයාගේ මුහුණ සහිත සරුංගලය මුහුදට වැටෙයි කියලා මේ නිලදරුවට දරු ස්නේහයක් හෝ පියසනීහයක් ඇති වුණාද දන්නේ නැහැ නේද? කොහොමත් ජනාධිපති රනිල් ඔය දැන් උඩ ගිහින් හිටියට නූල් පන්දුව තාම තියෙන්නේ රාජපක්ෂල අත. පොහොට්ටුවට ඕනේ නම් ඉතින් ඔය නූල කඩලා දාන්න පුළුවන්. එදාට ඉතින් ඉහළ අහසේ පාවෙලා ගිහින් කොහේ හරි අනුන්ගේ රටකට වැටෙන්නත් පුළුවන්. ජනාධිපති රනිල් වැටෙන තැනකට වැටුණාවේ. නමුත් මේසා සාමකාමී ලස්සන විරෝධයක්වත් පවත්වගෙන යන්නට දුන්නේ නැති මේ පොලිස් නිලධාරියා කවුද?
දැන් ඉතින් මේ විදියට ගියොත් තව ටික දවසකින් පත්තරවල කාටුන් එහෙමත් අඳින්න බැරි වේවිනි. මොකද මේ සරුංගලේ නම් ඉතින් ඇරියේ ගෝල් ෆේස් වලනේ. හත්වලාමේ කාටුන්ද සහිත පත්තර රට පුරාම යනවනේ. එහෙම වුණොත් පත්තර මගදී ඩීල්කාර ඇම්බැට්ටයින් දාලා අරන් ගිනිතියාවිනේ නේද? මේ වගේ නිලධහරින් ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවට ලැජ්ජාවක්. කඩේ ගියාට කමක් නැහැ. මොකද රාජ්‍ය සේවය නිසා. ඒත් ඉතින් නිර්වස්ත්‍රව ලෝකයටම හෙළුව පේන විදිහට මෙහෙම යන්න එපා කියලා මතක් කරනවා. අප විශ්වාස කරන්නේ නෑ මේක ජනපති රනිල්ගේ නියෝගයක් කියලා. නමුත් සමහර විට දැන් ජනපති රනිල් ළඟට හේත් වෙලා ඉන්න සමහර සට්ටැඹියෙකුගේ උපදෙස් වෙන්නත් බැරි නැහැ. සට්ටැඹියෙකුගේ හෝ සට්ටැඹියන්ගේ උපදෙස් විය හැකි. ජනාධිපති රනිල් මේ ඊයේ පෙරේදා සර් ජෝන් කොතලාවලගේ එක ශ්‍රී එක වාහනයට නැගලා බැලුවනේ නේද? ඒ නිසා වරක් සර් ජෝන් කිව්ව කතාවක් මතක් කරන්න පුළුවන්. 1956 දී සර් ජෝන් පරාද වුණා. ඔහු ලංකාවේ තුන්වෙනි අගමැතිවරයා. සර් ජෝන්ගේ පරාජයෙන් පසුව දවසක් ඔහු මෙහෙම කිව්වා. ඒ කිව්වේ ඔහුගෙන් පසු, ඒ කියන්නේ 1956 අගමැති වූ SWRD බණ්ඩාරනායක ගැන. සර් ජෝන් කිව්වේ මෙන්න මෙහෙමයි. අදෝ මුඛය වෙනස් වෙලා තියෙනවා. ඒ වුණාට ලෙව කන්නේ එකම කට්ටියක් කියලා. සර් ජෝන්ගේ කතාව ටිකක් ග්‍රාමීය බව ඇත්ත. එහෙම පෙනෙන එකත් ඇත්ත. නමුත් කතාව ඇත්ත. පාලකයින් වෙනස් වුණාට අවවාද අනුශාසනා දෙන්නේ එකම අය. පාලකයින් නොමග යන ගමන වේගවත් කරන්නේ ආන් ඒ සට්ටැඹියන්. බොහෝ විට මේ අය නිල් පාටටයි කොළ පාට හෝ කොළ පාටටයි නිල් පාට කරගන්නවා. මේ අය අතර රාජ්‍ය නිලධාරීන්, පොලිස් ලොක්කන්සේම සමහර විට ත්‍රිවිධ හමුදාවල ඉහළ පුටු දරන අයත් ඉන්නවා. අහම්බෙන් එහෙම් මෙහෙන් ආගමික නායකිනුත් ඉන්නවා. ලොක්කන්ගෙන් වැඩිපුර ලකුණු දාගන්නට තමයි මේ ජාතියේ අනීතික චණ්ඩිපාඩ් දාන්නේ. උස්තැන් දැක හැකිලෙන මෙවැනි මජර නිලධාරීන් මිටිතැන් දැක්කම තමයි බැටන් පොල්ල කෙලින් කරගෙන එන්නේ. නැත්තම් ඉතින් ජනාධිපති මන්දිරයේ බෙඩ්ෂීට් එක හොරකම් කළ උන්දව අල්ලද්දි තාජුඩීන්ව මරපු ලසන්තව මරපු උන්ව අල්ලගන්න තාමත් බැරි වුණානේ නේද? රුපියල් කෝටි 1500ක මහබැංකු වංචාව අල්ලගන්න පුළුවන් වුණාද? සිංගප්පූරුවේ ඉන්න අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න බැරි වුණානේ නේද? මොකද මේ අර්ජුන් මහේන්ද්‍රන් අර මහා මුහුදට වැටුණු ඉඳිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්ද? නෑනි. මේ තමයි අපේ රටේ ඇත්ත. දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අයිසින් කරමින් ඉන්නවා. අයිසින් කරමින් ඉන්නවා. ඒ ජාතික ආරක්ෂක පනත කියලා. බැලූ බැල්මට නම් මේ කරන්න හදන්නේ කොලේ වහලා ගේමක් ගහන්න. මොකද දැනට මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සාමාන්‍ය නීතියක් නෙවෙයි. විශේෂ හේතු ඇති අවස්ථාවක බලාත්මක කරන්න තියෙන නීතියක්. නමුත් ජාතික ආරක්ෂක පනත යටතට ත්‍රස්ත මර්ධන පනතේ ඇති සමහර නීති ගැනත් සාමාන්‍ය නීති බවට පත් කර ගැනීමේ උත්සාහයක් තියෙනවද කියලා මේ අවස්ථාවේ වහා සොයා බලන්න එකතු වෙන්න කියලා අප මෙරටේ උගතුන්ට නීති විශාරදින්ට ආරාධනා කරනවා. දුටු තැන වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න, දින 90ක් රඳවගෙන ප්‍රශ්න කරන්න, මේ ආදී සමහර නීති සාමාන්‍යකරණය කරන්න හදනවද කියන සාධාරණ සැකේ මතුවෙන්නේ මෙන්න මේ විදිහේ සමහර පොලිස් නිලධාරීන්ගේ හැසිරීමත් එක්කමයි. නූතන ලෝකය මානව අයිතිවාසිකම් සලකනුවේ ජනතාවගේ පරම බලයේ කොටසක් ලෙස බව මේ ආණ්ඩුවට අමතක වෙමින් තිබෙන බවක් තමයි පේන්න තියෙන්නේ. රජයේ සතු හමුදාව සහ පොලිසිය නීතිය හා සාමය රකින මුවාවෙන් මර්ධනකාරී ක්‍රියාවන්ට යොදා ගන්නා කල මිනිස් අයිතිවාසිකම් තර්ජනයට සේම හැල්ලුවට ද ලක්වන බව පාලකින් සේම රටේ ජනතාවත් දැන් මතක තබා ගත යුතුයි. දේශපාලනඥයුගේ මුහුණක් සහිත සරුංගලයක් ඉහළ අහසේ යවා විරෝධේ පාන්ට බැරි නම් දවසක මේ මුහුණවල් දාලා කාටුන් අඳින පත්තරත් මිටි පිටින් ගිනි තියලා පත්තර කන්තෝරුත් ගිනි තියාවිද දන්නේ නෑ කියලා තමයි අද ටෙලිවැකිය නිමා කරන්නේ.
නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේය. ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වාට අස්කරි පාර්ශ්ව විසින් මහමාන්‍ය ප්‍රතාපාදීකේශවර ගෞරව නාමය පිරිනමා තිබෙනවා. රට ආගම සහ ජාතික සුරක්ෂිතතාව වෙනුවෙන් කරන ලද සේවය ඇගීම උදෙසායි මෙම ගෞරව නාමය ලබා දී තිබෙන්නේ. ත්‍රස්තවාදීන් රට බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සිය සේවාව මැනවින් ඉටු කළ වීරෝදහර හමුදා නිලධාරීන් අතර ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා ප්‍රමුඛයි. ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රට සංවර්ධනය කිරීම උදෙසාත් ඉන් අනතුරුව ක්‍රමීන් පැමිණි වසංගත සහ විවිධ ස්වාභාවික විපත්වලදීද හමුදාවේ පූර්ණ සහය රටටත් රටේ ජනතාවටත් ලබා දෙන්නට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වාට හැකි වුණා. වර්තමානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් රටේ බහුමික අඛණ්ඩතාවය සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු කරන සේවය රටේම ඇගෙයීමට පාත්‍ර වී තිබෙනවා. රට ආගම හා ජාතික සුරක්ෂිතතාවය වෙනුවෙන් කරන අද සේවාව ඇගෙයීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වාට අද අස්කිරි මහාවිහාරයේ විසින් ගෞරව සම්මානයක් පිරිනමනු ලැබුවා. මහාමාන්‍ය ප්‍රතාපාදීකේශවර ගෞරව නාමයයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවෙන්ද්‍ර සිල්වාට පිරිනැමුවේ. දශක ගණනාවක් මුළුල්ලේ මාතෘභූමිය වෙනුවෙන් කරන ලද සේවයේ ඇගීම උදෙසා ගෞරව නාමය පුද කිරීමට අස්කිරි මහාවිහාරීය විංශත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කළා. ඒ අනුව අද පෙරවරුවේ මහාවිහාරීය මංගල උපෝසථාගාරයට රැස් වූ අස්කිරි මහාවිහාරීය කාරක සංඝ සභාව වෙනුවෙන් අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිම්පාණන් වහන්සේ විසින් මහාමාන්‍ය ප්‍රතාපාදීකේශවර යන ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වාට පිළිගන්වනු ලැබුවා. මෙම අවස්ථාවට අස්කිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටි අතර ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, තානාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් එක්ව සිටියා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. රටේ බහුතරයක් හිටියේ බයියෝ වහල්ලු. මොනවා හරි මහින්ද රාජපක්ෂ කිව්වොත් එහෙමයි ශ්‍රීමතාණෙනි. මොනවා හරි බැසිල් රාජපක්ෂ කිව්වොත් එහෙමයි ශ්‍රීමතාණෙනි. මේ පස්සේ තමයි කිව්වේ එහෙමයි කපුටාණෙනි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මොනවා හරි කිව්වොත් එහෙමයි රජතුමනි. කවුරු හරි හිතනවා නම් මේ දේශපාලන ශාස්ත්‍රයේ මට මේ කැරට්ටල දික් කරලා ඔයා දෙන්නේ තුන් දෙනෙක් ඔයාගේ පැත්තෙන් අපිට එවන්න, ඔයාට විපක්ෂ නායකකමේ ඉන්න පුළුවන්. මම කොහොමද තුන් හතර දෙනෙක් මගේ පැත්තෙන් ආණ්ඩුවට එවලා දේශපාලන ඩීල් දාලා මං කොහොමද විපක්ෂ නායක වෙන්නේ? විපක්ෂ නායකතුමා සෑහීමකට පත් වෙන්න කිසිම දෙයක් මේ කාලේ වෙලා නැහැ. ඉස්සරහටත් එතුමාට සෑහීමකට පත් වෙන්න කිසිම දෙයක් වෙන පාටක් පේන්නේ නැහැ. එතුමා බොහොම ආත්මාර්ථකාමී විදියට රට ගැන හිතන්නේ නැතුව තමන්ගේ විපක්ෂ නායකකම් බේරගන්න සියලු කාරණා කරන බව තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ දැන් මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වෙන්නේ නැත්තේ වෙන හේතුවක් නිසා නෙවෙයි, විපක්ෂ නායකකම නැති.
මේ පොහොට්ටු පක්ෂයේ ඉන්න පරණ හොරු රැළ මෙතනට එකතු වෙනවා නම් අපිට ඒ පිළිබඳව දෙවලක් කල්පනා කරන්න වෙනවා. මොකද මේ හොරු රැළත් එක්ක මගේ නායකයාට කුමාර වෙල්ගම් මහත්මයාට එතන හිටගන්න බෑ. පොහොට්ටු පක්ෂර කියන්න ඕන ඔබලානේ ඡන්ද දීලා රටේ වික්‍රමසිංහ මහත්මයාව පත් කරගත්තේ. එයාට ඒවල කියන්නේ මොකද්ද? අපිට ඒ අමතිකම දෙන්න, මේ අමතිකම දෙන්න කියලා අර කළුපල්ලම් ලබා ගන්න තියෙන. මේ අරගලය නිකන් ආපු එකක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේට ඉවස ගන්නට බැරුව, දා වේල කන්න බැරුව තමයි පාරට බැස්සේ. ඒක ගෝල් ෆේස් පිටි එක සංකේතවත් වුණාට මේ මුළු රටේම අරගලය. මේ අරගලය අවසන් වෙලා නැහැ. මේ ප්‍රශ්න තියෙන තුරු අරගලය තියෙනවා. එක් එක් මොහොතක මේ අරගලය පුපුරමින් එළියට එනවා. මේ ජනතාවමනේ ගෝඨාභය පත් කරේ. ඒ ජනතාවමයි ඇවිදලා ගිහිල්ලා ගාලු මුදුරට ගිහිල්ලා එළවලා දැම්මේ. ඒකෝ මේක අපිටත් වෙන්න පුළුවන්. ඒක රණේටත් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඒ පරණ හොරු ටිකම තමයි ආපහු ඇමරිකන් ගන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ මෙවැනි තත්ත්වයක් තුළ සර්වපාක්ෂික ආණ්ඩුවකට සමගි ජන බලවේගයට ආරාධනා කිරීම විහිළුවක්. මොකද ඒ හොරුත් එක්ක සමගි ජන බලවේගය කොයි වෙලාවත් ලෑස්ති වෙන්නේ නැහැ ආණ්ඩු කරන්න. අද පාර්ලි චම්පික හිටපු ඇමතිවරයා කියනවා දැනට විකුණන තෙල් ලීටරයකින් රුපියල් 50කට අධික ප්‍රමාණයක් කොමිෂන් විදිහට එහෙම නැත්නම් ප්‍රීමියම් එක විදිහට කාගේ හරි සාක්කුවලට යනවා කියලා. අපි ඒක නතර කරන්න තමයි රුසියාවෙන් තෙල් ගේන්න මේ යෝජනාව ඉදිරිපත් කළා. සමාගම ගෙනල්ලා කතා කරලා මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට රජයට බලශක්ති ඇමතිවරයාට පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට සම්බන්ධ කරලා දුන්නේ. කොමිස් කාක්කෝ පගා මරුවෝ ව්‍යාපාර අත්පත් කරගෙන තියෙන්නේ. තාමත් පැහැදිලිව පොලිසියට කියන්න ඕනේ ඕගොල්ලෝ කරන්නේ රාජ්‍ය සේවයක්. ඕගොල්ලන්ට පඩි ගෙවන්නේ අපි. ඕගොල්ලෝ ජීවත් වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින්. ඒ නිසා ඕගොල්ලෝ ඉන්නේ මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න මිසක් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා පවතින නීති රීති ආරක්ෂා කරන්න මිසක් මේ රටේ ජනාධිපතිවරයාවත් මේ රටේ පවතින ආණ්ඩුවවත් මැති ඇමතිවරුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හිත් අතුරු කරන්න මේ පොලිසිය මේ රටේ ඉන්නේ. රජය ක්‍රියාත්මක කරන පෝෂණ ව්‍යාපෘතියට අදාළව ළමුන්ට අවශ්‍ය පෝෂ්‍යතාහේ ආහාර වේලක් ලබා දීමට නොහැකි බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. එමෙන්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුව ළමුන් පෙන්වා විදේශ රටවලින් ආහාර සීගා කෑමට සූදානම් වන බවටයි ඔහු චෝදනා කරන්නේ. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පැහැදිලි සඳහන් කළා. ලංකාවේ ජනතාවගෙන් 86% පැහැදිලිවම අවශ්‍ය පෝෂණය ගන්නෙ නැහැ කියන කාරණාව. අපි දන්න දැන් මේ වෙනකොට ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ ළමයින්ට පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ 111,000ක් ළමයින්ට 43,00,000ක් ළමයින්ගෙන් 111,000ක් ළමයින්ට පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ පහුගිය දවස්වල එක ආහාර වේලට රුපියල් 30යි. මේ රුපියල් 30කට ළමයෙකුට කෑමක් දෙන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒක රුපියල් 60 කරලා තියෙන්නේ. තව මත් ඒ රුපියල් 8ට දාලා ගිවිසුම් අස්සම් කරලා නැහැ. ඇයි ගිවිසුම් අස්සම් කරලා නැත්තේ? මේක දෙන්න බෑ. දැන් අපි දන්නවා අද බිත්තරේක මිල කීයද. එතකොට මේ රුපියල් 8ේ කෑම වේලට බිත්තරයක් දෙන්න පුළුවන්. අපි දන්නවා මේ කෑම වේලට කරවල කෑල්ලක් දෙන්න පුළුවන්. ආණ්ඩුව රුපියල් 30-60 කරයි කියලා ලොකුවට කතා කරාට බිත්තරේ රුපියල් 8යි නම් බිත්තරේවත් දෙන්න බෑ මේකේ. බිත්තරේ දෙකට කපලා දුන්නත් දෙන්න බෑ. මේකට මොකද්ද විකල්පේ? ඒක නිසා මේකට විකල්පයක් නෑ. අපි දැක්කද ඊයේ දවසේ අර සුසිල් ප්‍රේමදාස ඇමතිවර අද්දිකෙන් අල්ලා උඩින් දානවා මේ ඇමරිකාවෙන් සානාධාර ව්‍යාපෘතිය. මොනවද දීලා තියෙන්නේ? අපි දන්න ප්‍රධාන වශයෙන් දුන්නේ දෙකයි. ටින්මාළු සහ පරිප්පු. අපි දැක්ක පෞගේ දවසට චීනෙන් හාල් දුන්නා ළමයින්ට බෙදන්න. ඒවත් අතට බෙදන්න බැරි වුණා. ජපානෙන් හාල් දුන්නා. ඒ හාල් දෙන්න බෑ. මොකද ඒ හාල් එකට ඇලෙනවා. ඒක ජපානේ කන විදියට තියෙන අර එකට ඇලෙන හාලක්. දෙදෙන මේ පිට රටවලින් හිඟා කාලද ළමයින්ට කෑම දෙන්න යන රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව මේ ළමයින්ගේ පෙන්නලා හිඟා කන්නද මේ ලෑස්ති වෙන්නේ? අපේ රටේ අලිමිනිස් ගැටුමේ නිමාවක් තවම දකින්න නැහැ. මේ සම්බන්ධව බලධාරීන්ව කොතරම් දැනුවත් කළත් ඉන් කිසිදු පළක් නැහැ. වෙලාවකට හිතෙනවා අප මේ වීණා වයන්නේ බිහිරි අලින්ටද නැත්නම් බිහිරසේ සිටින බලධාරීන්ටද කියලා. හසලක ප්‍රදේශයේ අනුත්තරා ඉඳුනේ දේනිය රටම හඬවමින් වනාලි ප්‍රහාරයකින් මිය ගියා. අලියතුන් පුරාණයේ පටන් පූජනීයත්වෙන් සැලකෙන සත්වෙක්. අපේ රට තුළ කාලයක සිටම අලිමිනිස් ගැටුම පවතිනවා. ඇත්තටම මේ අලිමිනිස් ගැටුම නූතන සම්වර්ධනයේ නාමයෙන් සිදුවුවක් බව අවිවාදාත්මකයි. වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව පදිංචි කිරීමත් සමග මෙම ගැටුම ප්‍රබල වූ බවත් නොරහසක්. අලි මිනිස් ගැටුම නිසා වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ලංකාව මේ වන විට පත්ව තිබෙනවා. එසේම මිනිසුන් මිය යන දෙවනි රට බවට ලංකාව පත්ව අවසන්. අවුරුදු 10ක කාල සීමාව තුළ මිනිස් ජීවිත 807ක් අලි මිනිස් ගැටුම නිසා අහිමි වී තිබෙනවා. එසේම 2010 සිට 2020 කාල සීමාව තුළ සිදු අලි මරණ 2958ක්.
අලි වගේම මිනිස්සුත් පීඩාවට පත්වන මේ ගැටුම නිසා දවසින් දවස ඇහෙන්නෙම කඳුළු කතා පිටරමයි. හසලක ගංගෙයායේ පහේ ඇල ප්‍රදේශයේ ජනතාවත් වන අලින්ගෙන් හැමදාම පීඩා විඳිනවා. ගමට එන අලි නිසා හේනක් පැලක් කරගන්නෙත් හරි අමාරුයි. හසලක ගංගෙයායේ ඇල ප්‍රදේශයේ ජීවත් වනු අනුත්තර ඉඳුනිල් 16 හැවිරිති පාසල් දැරියක්. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයට හෙට දින ඇය මුහුණ දීමට සූදානම් වයි සිටියේ. මීට සති දෙකකට පෙර ඇගේ සොහොයුරා සිය දිවි නසාගෙන තිබූ අතර තම සහෝදරයා වෙනුවෙන් දානය රැගෙන යමින් සිටියේදී අනුත්තර දියණිය වනාලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඇයව රෝහලට රැගෙන ගොස් තිබුණත් අනුත්තරා ඒ වන විටත් සදහටම දෙනෙත් පියාගෙන තිබුණා. දින කිහිපයක් ඇතුළත තම දරුවන් දෙදෙනම අහිමි වුණු මේ මව අද පටාචාරාවක් වුණේ කාගේ වරදින්ද? හරියටම අපේ වත්ත ඉස්සරහදි තමයි උනේ, ගේ ඉස්සරහදි. ඉතින් අපිටත් පාරට එන්න විදිහක් නැහැ. යාලා දාණේ අරගෙන ගියා අලියාගේ ඉස්සරහම හිටියේ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අලි ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අලි හයමාර අත වෙනකොට ගොඩ වෙලා අනිවාර්යෙන් මේ පාරෙම තමයි යන්නේ හවසට. අද මේ දේ වුණා කියන්නේ හෙට දවසෙත් ඒ වගේ මරණයක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ දරුවෙක්ගේ මරණේ තමයි වෙන්නේ. මොකද ළමයි තමයි මේ පාරේ උදෙන්ම යන්නේ. වග කෙවේ යුත්තන් මරණින්දේ අලිමිනිස් ගැටුමට තවමත් සැලසුම් සකස් කරමින් ඉන්නවා. අකාලේ පරවන මේ වගේ අහිංසක ජීවිතවලට වසර ගණනාවක ඉඳන් හදන සැලසුම් වලින් පණ ගන්න බැරි බවත් අදාළ බලධාරීන්ට මතක් කළ යුතුයි. ප්‍රවෘත්ති අවසාන ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.